ආයුබෝවන් ඔබට සුබ දවසක්. අස්විද ජෝතිෂ මැදුර YouTube නාලිකාව නරඹන ඔබට දැන් බලාපොරොත්තු වෙන්නේ 2024 ජූලි මාසේ 31 වැනි දවසේ සිද්ධ වෙන ප්‍රබල ග්‍රහ මාරුවක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්නටයි. ග්‍රහලොව සුරතලිය මනමාලිය ලෙස සලකන සිකුරු ග්‍රහය කටක රාශිය අතහැරලා සතුරු රාශියක් වූ සිංහ රාශියට පැමිණීම සිදු වෙනවා 2024 ජූලි මාසේ 31 වැනිදා. මේ ග්‍රහ මාරුව 2024 අගෝස්තු මාසේ 24 දින දක්වා බලපවත්වනවා. මෙම සිකුරුගේ ග්‍රහ මාරුව පොදුවේ ලග්න 12ට බලපාන ආකාරය එකින් එක විමසා බලන්නටයි දැන් සූදානම් වෙන්නේ. මෙහිදී විශේෂයෙන් ඔබ මතක තබා ගත යුතු දේ තමයි මේ ඉදිරිපත් කරන්නේ පොදු පලාපල බව. ඔබගේ පෞද්ගලික ජන්ම පත්‍රයේ ග්‍රහ බල දුබලතා අනුව මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. එම නිසා ඔබගේ කේන්ද්‍ර සටහන දක්ෂ පළපුරුදු ජ්‍යොතිෂවේදී මහත්ම මහත්මියක් ලවා පරීක්ෂා කරවා ගැනීමෙන් ඔබට වඩාත් සාර්ථක පලාපල දැනගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් බලමු ලග්න 12ට මේ සිකුරු මාරුව බලපාන්නේ කොහොමද කියලා. මුලින්ම මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්න වූ සිංහ රාශියට තමයි සිකුරු ග්‍රහය පැමිණෙන්නේ. සිංහ රාශියට සිකුරු ග්‍රහය සතුරුයි. කේන්ද්‍රයේ පස්වැන්නේ නියෝජනය වෙන්නේ බුද්ධිය, අධ්‍යාපනය, දූ දරුවන් වගේම අක්මාව වැනි ශරීර කොටස්. අපි දැන් බලමු පස්වැන්නට සිකුරු පැමිණීමෙන් ඔබට මොන වගේ බලපෑමක් ඇති කරනවද කියලා. මෙතනදී සිකුරුගේ සතුරු බලය නිසා තරමක් සුබඵල අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට බාධා තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂයන් අතරේ පවතින සම්බන්ධතාවය වර්ධනය වීමක් දකින්න පුළුවන්. අමනාප වූ අය නැවත හිතවත් වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් යම්කිසි දියුණුවක් පෙන්නුම් කරනවා. රේස්, සූදු, ඔට්ටු වැල්ලීම්, ලොතරැයි ජයග්‍රහණ වැනි හදිසි ධනලාභ පෙන්නුම් කරන ග්‍රහමාරුවක්. දරුඵල අපේක්ෂා කරන මව්වරුන්ගේ බලාපොරොත්තු ඉටුවෙන්නත් පුළුවන්. සතුරු කරදර දුරු වෙන අතර දරුවෙකුගේ ජයග්‍රහණයක් පෙන්නුම් කරනවා. ඥාතීන් හිතවතුන් සමග පවතින සම්බන්ධතාවල දියුණුවක් දකින්න පුළුවන් වගේම අලුත් ඥාතීන් හිතවතුන් සම්බන්ධ වෙන කාලයක්. කරන කියන කටයුතු නිසා ප්‍රසිද්ධියට පත් වෙනවා. සිකුරු පස්වැන්නේ ගමන් කරන මේ කාලය රාගාධික ගතිය වර්ධනය වෙනවා. කම් සැප කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ප්‍රේම සම්බන්ධතා තහවුරු වන අතර අවිවාහක අයට විවාහ යෝජනා ලැබෙන්න පුළුවන්. අඹ සැමියන් අතරේ ලෙන්ගතුකම බැඳීම වැඩි වෙනවා. ආදරණීය හැඟීම් ඇති කරනවා. කරන කියන කටයුතු සාර්ථක වන අතමිට සරුවන ග්‍රහ මාරුවක් නිසා මේෂ ලග්නෙන් උපන් ඔබට සුබ බල උදා කරන ග්‍රහ මාරුවක් බව කියන්න පුළුවන්. අපි දැන් බලමු වෘෂභ ලග්නය. වෘෂභ ලග්නෙන් උපන් ඔබගේ ලග්නෙන් හතරවැන්නට තමයි සිකුරු ග්‍රහය 2024 ජූලි මාසේ 31 වැනි දින ගෝචර වෙන්නේ. වෘෂභ ලග්නෙමි ඔබගේ හතරවැනි රාශිය සිංහ රාශිය. හතරවැන්නෙන් නියෝජනය වෙනවා ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන පිළිබඳව. විශේෂයෙන් මව ගැන කතා කරන්නෙත් හතරවැන්නෙන්. හතරවැන්නේ සිකුරු ග්‍රහය ගෝචර වීම සිදුවන මේ කාලය තුල වෘෂභ ලග්නෙමි ඔබට සුබඵල උදා කරන්නේ කොහොමද කියලා දැන් බලමු. ඔබගේ කටයුතු වලට මවගෙන් වෙනදාට වඩා සහයෝගයක් ලැබෙන්න පුළුවන්. ස්ත්‍රී පාර්ශ්වය ගැන වෙනදාට වඩා උනන්දුවක් දක්වන බවකුත් පෙන්눔 කරනවා. ස්ත්‍රීන් නිසා ඔබගේ කටයුතු වලට පහසුවක් ඇති වෙන්න පුළුවන්. ස්ත්‍රී පාර්ශ්වයේ සමග විශේෂ හිතවත්කම් ඇති කරගන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන කාලයක්. මිලමුදල් ලැබීම් අතින්ද ඔබට වඩාත් සුබ බවක් පෙන්눔 කරනවා. හදිසි ධනලාභ ලැබෙන්න පුළුවන්. හිතේ සතුට, ප්‍රීතිය ඇති කරන්න හේතු වෙනවා. විනෝද ගමන් වලට සුබ කාලයක්.
ගෘහජීවිතය කටයුතු වඩාත් පහසු වෙනවා. වාහනයක් මිලදී ගැනීම පිළිබඳව අදහසක් තිබුණා නම් මේ කාලය තුළ එම අදහස ඉටු කරගන්න පුළුවන්. අඩුම තරමේ මෝටර් සයිකලයක්වත් ගෙදරට ගේන්න පුළුවන් වෙනවා. කැඩුණු වාහන අලුත් වැඩියා කරන කාලයක්. සුවපහසු වාහනවල ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. මේ කාලය තුළ ඇසුරු කරන යහළු යෙහෙළියන් වුණත් විනෝදයට බර විනෝදකාමී අය ඇසුරු කරන්න ලැබෙනවා. ඉඩමක් කඩමක් විකුණා ගන්න බැරිව කල්පනා කර කර හිටියනම් එම ඉඩම පහසුවෙන් විකුණා ගන්න පුළුවන්. එම ඉඩම විකුණන්න බලාපොරොත්තු මුදලටම විකුණ ගන්න පුළුවන් වෙනවා. දුවා දරුවන්ගේ කටයුතු පහසු වෙන කාලයක්. රැකී රක්ෂා ව්‍යාපාර කටයුතුවල වෙනදාට වඩා දියුණුවක් ඇති වෙන්න පුළුවන්. ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා. බාහිර වශයෙන් ඇතිවුණු කරදර පීඩා සමනය වීම නිසා හිතේ සතුට ප්‍රීතිය ඇති කරන ග්‍රහමාරුවක්. ගොවිතැන් කටයුතු වලින් ලාභ ලැබෙන්න පුළුවන්. සමාජ සේවා කටයුතු කෙරෙහි උනන්දුව ඇති කරන අතර කා අතරත් ප්‍රියජනක කෙනෙකු හැටියට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. කාගේත් ප්‍රසාදයට පත්වෙන කාලයක්. සිකුරු මාරුව නිසා මේ කාලය තුළ ශරීර සෞඛ්‍යද යහපත් වෙනවා. තද බල අසනීප ඇති කරන්නේ නැහැ. තිබුණු අසනීප පවා සුවාතට හැරෙන්න පුළුවන්. ගෙවල් දොරවල් පිරිසිදුව තබා ගන්නටත් ඇඳුම් පැනඳුම් පිරිසිදු කර ගන්නටත් බාහිර අලංකාරයටත් හිත යොමු වෙන කාලයක්. ඒ අනුව වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම සිකුරු මාරුව සුබඵල උදා කරන බව කියන්න පුළුවන්. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ තුන්වැන්න වූ වික්‍රමස්ථානයට තමයි සිකුරු ග්‍රහය 2024 ජූලි මාසයේ 31 වෙනි දින ගෝචර වෙන්නේ. මිතුන ලග්නයේ ඔබගේ තුන්වැන්න සිංහ රාශිය. තුන්වැන්නෙන් ආත්ම ශක්තිය වික්‍රමයේ සහෝදරයන් ගැන කියවෙනවා. සිකුරු තුන්වැන්නට පැමිණීමත් සමග සහෝදරයින්ට හොඳ කාලයක් උදා වෙනවා. තිබුණු සතුරු කරදර දුරු වෙලා යන ග්‍රහ මාරුවක්. ඔබට ගරු සැලකිලි ලැබෙන්න පුළුවන්. හොඳ උසස් යහළුවන් මිත්‍රයන් ආශ්‍රය කරන අවස්ථාව උදා වෙනවා. සුවපහසුව ලැබෙන කාලයක්. දියුණුව පිණිස ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක වෙන්න පුළුවන්. ගෘහ ජීවිතයේ කටයුතු වලට යහපත් තත්ත්වයක් ඇති කරනවා. අඹුසැමි ભેද දුරු වෙන අතර අමනාපව වෙන්ව ගිය බිරිඳ ස්වාමියා නැවත ඔබ කරා එන්න පුළුවන්. ලිපි ලේඛන සම්බන්ධව වැඩ කරන අයට විශේෂ දියුණුවක් ඇති වෙනවා. පුවත්පත් වලට ලිපි ලියන අයට වගේම පුවත්පත් සංග්‍රහවල ලේඛන කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන මිතුරු ලග්න හිමියන්ට හොඳ ග්‍රහ මාරුවක්. ඒ වගේම මෙම ග්‍රහ මාරුවත් සමග ගමන් බිමන් වැඩි වෙන්න පුළුවන්. සහෝදරයෙකුගේ ලොකු දියුණුවක් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඔබ විවාහක අයෙකු නම් බිරිඳගේ පාර්ශවයෙන් ඔබට විශේෂ සැලකිලි ලැබෙන කාලයක්. අඹුදරුවන් සමග සතුටින් කාලය ගත කරන්න අවස්ථාව ලැබෙන අතර තරඟ ක්‍රීඩා කටයුතු වලින්ද ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. විවාහ මංගල උත්සවවලට කොටහලු මංගල උත්සවවලට වැඩිපුර ආරාධනා ලැබෙන බවකුත් පෙන්නුම් කරනවා. මිතුන ලග්නයේ ඔබට මෙම සිකුරු මාරුව සුබඵල උදා කරන ග්‍රහ මාරුවක් කියලා කියන්න පුළුවන්. කටක ලග්නය 2024 ජූලි මාසේ 31 වෙනිදා සිකුරු ග්‍රහය සිංහ රාශිගත වීම කටක ලග්නයෙන් උපන් ඔබට බලපාන ආකාරය දැන් බලමු. කටක ලග්නයේ ඔබගේ ලග්නයෙන් දෙවැන්න වූ සිංහ රාශිය තමයි සිකුරු ග්‍රහය ගෝචර වෙන්නේ. කේන්ද්‍රයේ දෙවැන්නෙන් ධනය, පෞල් ජීවිතය, ජීවන තත්වය, බිරිඳගේ තත්වය ප්‍රකාශ වෙනවා. ඒ සාධක කෙරෙහි සිකුරුගේ බලපෑම සලකා බැලීමේදී මිලමුදල් ලැබීම අතින් යහපත් ග්‍රහ මාරුවක් බව මුලින්ම කියන්න පුළුවන්. මිලමුදල් ලැබෙනවා. මිලමුදල් ලැබෙනවා කිව්වට නිකම්ම කාටවත් මුදල් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා උත්සාහ කළ යුතු වෙනවා. මෙහිදී සිකුරුගේ පැමිණීමත් සමග මිලමුදල් උපයන්න ගන්න ක්‍රියාමාර්ග සාර්ථක වෙනවා කියලයි කියන්න තියෙන්නේ. වෙළඳාම් කටයුතු, ගොවිතැන් කටයුතු, ස්වයං රැකියා කටයුතු, ජංගම ව්‍යාපාර මෙකී නොකී මිලමුදල් ලැබෙන ක්‍රම සහ විදි සාර්ථක වෙන ග්‍රහමාරුවක්. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ස්ත්‍රී පාර්ශවයේ සමග කරන ගනුදෙනු වැඩි වෙන අතර ඒ තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ස්ත්‍රී ඇසුර වැඩි වෙන ග්‍රහමාරුවක්.
ස්ත්‍රී පාර්ශවයටත් පිරිමි අයගෙන් වෙනදාට වඩා උදව් උපකාර ලැබෙන අතර සිත් සතුටු කරවන දේවල් අහන්න දකින්න ලැබෙනවා. ප්‍රේම සම්බන්ධතාවයක් නැති කටක ලග්න හිමි ඔබට ඉතා පහසුවෙන් ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තිබෙන ප්‍රේම සම්බන්ධතා තහවුරු කරගන්නත් පුළුවන්. සිකුරු ග්‍රහය දෙවැන්නේ ගමන් කරන කාලය තුල අවිවාහක ඔබට විවාහ යෝජනාවක් නම් අනිවාර්යයෙන්ම ලැබෙනවා. අවිවාහක ඔබට මෙම සිකුරු මාරුව නිසා විවාහ කටයුතු වලට දොර කවුළු විවර වෙන ග්‍රහ මාරුවක් බව කියන්න පුළුවන්. වෙනදාම් කටයුතු වලින් ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. ශරීර අලංකාරයට වැඩිපුර වෙහෙසක් දක්වන අතර ඇඳුම් පැළඳුම් සුවඳ විලුම් ආලේපන ආදී මිලදී ගන්නට ලොකු මුදලක් වැය කරන බවකුත් දකින්න තිබෙනවා. ප්‍රීතිමත් උත්සව මංගල අවස්ථා ප්‍රිය සම්භාෂණ වලට වැඩිපුර ආරාධනා ලැබෙනවා. නිතර සිනහමුසු මුහුණින් කාලය ගත කරන අතර කා අතරත් මිත්‍රශීලීව සුහදශීලීව ක්‍රියා කරන්නට අවස්ථාව ලැබෙනවා. අමනාප වූ අය නැවත හිතවත් වෙනවා. තෑගි භෝග ලැබෙනවා. මිල මුදල් ලැබීම් අතින් යහපත් වෙන බලාපොරොත්තු ඉටුවන සැපත සතුට උදා කරන සුභ ග්‍රහ මාරුවක් කියලා කටක ලග්නින් ඔබට කියන්න පුළුවන්. සිංහ ලග්නය. සිංහ ලග්නෙන් උපන් ඔබගේ ලග්නස්ථානයට තමයි 2024 ජූලි මාසේ 31 සිකුරු ග්‍රහය ගෝචර වෙන්නේ. පෞරුෂය, ගතිගුණ, ජීවන ශක්තිය, හිස මොළය නියෝජනය කරන කේන්ද්‍රයේ පළමුවන භාවයට සිකුරුගේ පැමිණීම සුබඵල උදා කරන බව මුලින්ම කියන්න පුළුවන්. ලෞකිකත්වය නියෝජනය කරන්නේ සිකුරු ග්‍රහය. සෞම්‍ය ග්‍රහයක් වගේම සුබඵල උදා කරන ග්‍රහයක්. වෙනදාට වඩා සිතට කයට සහනයක් ලැබෙනවා. අවශ්‍ය කරන සැප සම්පත් පහසුවෙන් ලැබෙන්න පුළුවන්. නිතර සිනහමුසු මුහුණින් කාලය ගෙවන අතර අන්‍යයන් අතරේ කැපී පෙනෙන්න උත්සාහ කරනවා. අනිත් අයට වඩා පිළිවෙලට අඳින්න පළඳින්න ගමන් බිමන් යන්න ලොකු උවමනාවක් ඇති වෙනවා. නිතර පිරිසිදු ඇඳුම් අඳින්න, දවසට කිහිප සැරයක් ස්නානය කරන්න, රසවත් ආහාර පාන ගන්න ලොකු උනන්දුවක් ඇති කරනවා. පිරිමි අය කාන්තාවන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති කරන අතර කාන්තාවන්ද පිරිමි පාර්ශවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන කාලයක්. විශේෂයෙන් මේ අවධානය ආකර්ෂණය නිසා විවිධ ගැටලු ඇතිවෙන්නත් පුළුවන් නිසා සීමාව දැනගෙන කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. අවිවාහක සිංහ ලග්න හිමියන්ට විවාහ බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් වෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා. අඹුසැමි ભેද දුර වෙලා ආදරය සෙනෙහස වැඩිපුර දැනෙන්න පුළුවන් කාලයක්. ප්‍රීතිමත් උත්සව ප්‍රිය සම්භාෂණ වලට ආරාධනා ලැබෙන අතර විනෝද ගමන් බිමන් බහුල වෙන්න පුළුවන්. මිල මුදල් ලැබීම් යහපත් වන අතර වියදම් ටිකක් වැඩි කරන ග්‍රහ මාරුවක්. රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු, විශේෂයෙන් රෙදිපිලි වෙනදාම් සුවඳ විලවුන් අලෙවිය කරන අයට ඉතාමත්ම සුබඵල වැඩි කරන ග්‍රහ මාරුවක් බව කියන්න පුළුවන්. චිතේ තරහ ගතිය, කෝප ගතිය යටපත් වන අතර කා සමගත් හොඳින් මිත්‍රශීලීව ඇසුරු කරන්න පුළුවන්කම ලැබෙන සුබඵල උදා කරන ග්‍රහ මාරුවක් කියලා සිංහ ලග්නින් ඔබට කියන්න පුළුවන්. කන්‍යා ලග්නය 2024 ජූලි මාසේ 31 වෙනි දින සිකුරු ග්‍රහය. සිංහ රාශිගත වීම කන්‍යා ලග්නින් උපන් ඔබට බලපාන ආකාරය දැන් බලමු. ඔබගේ ලග්නෙන් 12 සිංහ රාශියට අයිති වෙනවා. සිංහ රාශියට සිකුරුගේ පැමිණීම කේන්ද්‍රයේ 12 ඒ තරම් සුබ ස්ථානයක් හැටියට සලකන්නේ නැහැ. වැයවීම්, වදබන්ධන, රෝහල් ගතවීම, වලලු කර ඇස ආදිය නියෝජනය කරන්නේ 12. සිකුරු සුබඵල දෙන සෞම්‍ය ග්‍රහයෙක්. සිකුරු 12 පැමිණීමෙන් කන්‍යා ලග්න හිමි ඔබගේ වැඩ කටයුතු වලට බාධා මතු කරන්න පුළුවන්. වැඩ කටයුතු අවුල් සහගත වෙන්න පුළුවන්. විශේෂයෙන් ගෘහ ජීවිතයේ කටයුතු වලටත් බාධා මතු කරන්න පුළුවන්. ඔබ සතු වටිනා බඩු මුට්ටු පැහැර ගන්න පුළුවන්. එම නිසා නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම ගෙවල් දොරවල් හොඳින් වසා ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කරලා නිවසින් පිට වෙන්න උත්සාහ කරන්න අවශ්‍ය වෙනවා. CCTV කැමරා ආදිය තියෙනවා නම් ඒව හොඳින් ක්‍රියාත්මක වෙනවාදයි දැඩි පරීක්ෂාකාරීව සොයා බලන්න ඕනේ. සිතේ සතුට ප්‍රීතිය අඩු වෙන්න පුළුවන්. නිවසේ භාවිතා කරන කැත්ත, පිහිය, පොරව ආදී උපකරණ වලින් කැපීම්, තුවාල වීම ඇති වෙන්න පුළුවන්.
රැකී රක්ෂා තනතුරු ආදිය අහිමි වෙන්න ඉඩකඩ තිබෙනවා. ව්‍යාපාරවලින් පාඩු ඇති කරන්න ඉඩකඩ පවතිනවා. ගමන් බිමන් බහුල වන අතර වෙහෙස මහන්සිය අත්පාවල වේදනා කැක්කුම් මතු කරන්න පුළුවන් කාලයක්. අමුසැමියන් අතරේ වුණත් අමනාපකම් රණ්ඩු සරුවල් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. උනන්දුව ධෛර්යය අඩු වෙනවා. වියදම් ඉහළ යන ග්‍රහමාරුවක්. ස්ත්‍රී පාර්ශවයේ වෙනුවෙන් වැඩිපුර මිල මුදල් වැය කරන බවකුත් දකින්න තිබෙනවා. රෙදිපිලි මිලදී ගැනීම වලටත් මුදල් වැය කරන්න සිද්ධ වෙනවා. රහසිගත ප්‍රේම සම්බන්ධතා, අනියම් සම්බන්ධතා ආදිය නිසා කරදර ඇති වෙන්න පුළුවන්. රාගාධික සිතුවිලි වර්ධනය වෙනවා. මේ කාලය තුළ රහස් වැඩ කටයුතු වලට, නීති විරෝධී වැඩ කටයුතු වලට හවුල් නොවිය යුතුය. සිතට බය ඇති වෙන්න පුළුවන්. නිින්ද අඩු වෙන්න පුළුවන්. කන්‍යා ලග්නෙහි ඔබට මෙම සිකුරු මාරුව සුබඵල තරමක් අඩු කරන නිසා දැඩි උනන්දුවෙන් ඉවසීමෙන් ක්‍රියා කරන්න කියලා මතක් කරනවා. තුලා ලග්නය 2024 ජූලි මාසේ 31 වෙනිදා සිකුරු ග්‍රහය සතුරු රාශියක් වූ සිංහ රාශියට පැමිණීම තුලා ලග්නෙහි ඔබට කොහොමද කියලා දැන් විමසා බලමු. තුලා ලග්නෙහි ඔබගේ 11 වෙනි වූ සිංහ රාශියට සිකුරුගේ පැමිණීම සිද්ධ වෙනවා. කේන්ද්‍රයේ 11 වෙනි සියලු ආදායම් ලැබීම් වැඩිමල් සහෝදරයන් ගැන කියවෙන ස්ථානය. එයනුව සිකුරු 11 වෙනිට පැමිණීම ඔබගේ ආදායම් තත්ත්වය ඉහළ යන්න හේතු වෙන ග්‍රහ මාරුවක් බව කියන්න පුළුවන්. මුදල් අතින් යහපත් තත්වයක් ඇති කරනවා. දේපල ඉඩකඩම් වස්තු ලාභ පවා ලැබෙන්න පුළුවන්. ගෘහ ජීවිතයේ කටයුතු වලට හොඳ කාලයක්. අමුසැමියන් අතරේ හොඳ හිත වර්ධනය වන අතර අමනාපකම් දුරු වෙලා යනවා. ස්ත්‍රී පාර්ශවයට පිරිමි අය සමගත්, පිරිමි පාර්ශවයට ස්ත්‍රී පාර්ශවය සමගත් ලෙන්ගතුකම් බැඳීම හිතවත්කම වර්ධනය වෙන ග්‍රහමාලුවක්. එකිනෙකා අතරේ හොඳ විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මඟුල් තුලා කටයුතු, මල්වර උත්සව, විවෘත කිරීම්, මුල්ගල් තැබීම් ආදී උත්සව වලට වැඩිපුර ආරාධනා ලැබෙන කාලයක්. ඔබගේ නම ප්‍රසිද්ධ වෙන කාලයක්. ඔබගේ වැඩ කටයුතු වලට ප්‍රසිද්ධියක් ලැබෙන්න පුළුවන්. රැකී රක්ෂා කටයුතු වලට අමතරව ස්වයං රැකියා, රෙදිපිලි අලෙවිය, ජංගම වෙළඳාම් තුලින් ඔබට මිල මුදල් වැඩිපුර ලැබෙන්න පුළුවන්. භූමි ලාභ පවා ලැබෙන ග්‍රහමාරුවක්. ඉඩකඩම් විකුණා ගැනීමට අලුත් ඉඩමක්, වාහනයක් මිලදී ගන්න වගේ කටයුතු සාර්ථක වෙනවා. හොඳ මිත්‍රයන් ආශ්‍රය කරන්න ලැබෙනවා. වැඩිමල් සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙන්න පුළුවන්. සංගීතය, කලා කටයුතු වල නියැලී ඉන්න අයට විශේෂ අවස්ථා උදා වෙනවා. ඒ වගේම තරඟ ක්‍රීඩා කටයුතු වලින් ජය ගන්න පුළුවන්. ඔබගේ හැකියාවන්, දක්ෂතාවයන් ලෝකයාට පෙන්වන්න හොඳ අවස්ථාවක් උදා වෙනවා. රාගාධික සිතුවිලි වර්ධනය වන අතර කම් සැප කෙරෙහි වැඩි ලොල් ගතියක් දකින්න පුළුවන්. හදිසි මිල මුදල් ලාභ පෙන්නුම් කරන නිසා ලොතරැයි, රේස්, සූදු ඔට්ටු ඇල්ලීම් ආදියෙන් මිල මුදල් ලැබෙන්න පුළුවන්. පොදුවේ තුලා ලග්නෙහි ඔබට සුබඵල උදා කරන ගෘහ මාරුවක් බව කියන්න පුළුවන්. වෘශ්චික ලග්නය 2024 ජූලි මාසේ 31 වෙනි දින සිකුරු ග්‍රහය සිංහ රාශිගත වීම වෘශ්චික ලග්නෙහි ඔබට මොන වගේ බලපෑමක් කරනවද කියලා දැන් බලමු. වෘශ්චික ලග්නෙමි ඔබගේ ලග්නෙන් 10 වැන්නට තමයි සිකුරු ග්‍රහය ගෝචර වීම සිදු වෙන්නේ. කේන්ද්‍රයේ 10 වැන්නෙන් රැකියාව, පදවි, තානාන්තර වගේම පියා ගැන කතා කරනවා. සිකුරු 10 වැන්නේ ගෝචර වෙන මේ කාලය තුල ඔබට මිශ්‍ර ඵල උදා කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. අලුතින් රැකියාවක් ලැබෙන්න පුළුවන් ග්‍රහමාරුවක්. ඒ වගේම නව කර්මාන්තයක් ආරම්භ කරන්න, ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න හොඳ ග්‍රහමාරුවක් කියලා කියන්න පුළුවන්. රැකී රක්ෂා කටයුතු වලට යම් යම් බාධාවන් පැවතුනා නම් ඒ බාධක තත්ත්වයන් මගහරවාගෙන රැකියාවේ දියුණුවක් දකින්න පුළුවන් වෙනවා. මිල මුදල් ලාභ ලැබුණත් අධික වියදම්කාරී තත්ත්වයක්ද පෙන්눔 කරනවා. ඔබ ගැන නරක ආරංචියක් පැතිරෙන්න පුළුවන්. කටකතා, ඕපදූප ගැන නොතකා ඔබගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න උත්සාහ කරන්න අවශ්‍ය වෙනවා. තරහකරුවන් වගේම දියුණුවට අකුල් හෙලන යම් යම් අයගේ ක්‍රියාවන් නිසා ඔබ අපහසුතාවයන් වලට ලක් වෙන්න ඉඩ තිබෙනවා. නරක ආරංචි කැලෑපත්‍ර, සමාජ මාධ්‍යවල නරක ආරංචි පැතිරවීම වැනි දේවල් වලට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මේ ග්‍රහ මාරුවත් සමග නීති විරෝධී, විනය විරෝධී කටයුතු වලට හවුල් වීමෙන් වැළකී සිටිය යුතු වෙනවා. ඔබ සමාජයේ ප්‍රසිද්ධියටපත් වෙන්න පුළුවන්. ඇසුරු කරන අය සමග ආරවුල් ඇතිවීමෙන්
සිත් කලකිරීම් පසුතැවීම් ඇති කරන්න ඉඩකඩ පවතින ග්‍රහමාරුවක්. ස්ත්‍රී පාර්ශවය සමග ගනුදෙනු කිරීමේදී පරිස්සම් වෙන්න. අනියම් සම්බන්ධතාවලට පොළඹවන ග්‍රහමාරුවක් නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙනවා. පියාට තරමක් අපල ගතියක් පෙන්නුම් කරනවා. රෝග පීඩාවක් වැළඳී තිබුණා නම් එම තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. බාහිර අලංකාරය කෙරෙහි අවධානය වැඩි වෙන නිසා ලස්සනට අඳින්න පළඳින්න අනිත් අයට පේන්න තරමක උදාරු ගතියෙන් කටයුතු කරන්න හිතන කාලයක්. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම සිකුරු මාරුව මිශ්‍ර ඵල උදා කරන ග්‍රහ මාරුව බව කියන්න පුළුවන්. ධනු ලග්නය 2024 ජූලි මාසයේ 31 වෙනි දින සිකුරු ග්‍රහය. සිංහ රාශි ගතවීම ධනු ලග්නයෙන් උපන් ඔබට මොන වගේ බලපෑමක් කරනවද කියලා දැන් බලමු. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නම වැන්න වූ පුණ්‍ය ස්ථානයට තමයි සිකුරුගේ පැමිණීම සිදු වෙන්නේ. කේන්දරයක නම වැන්නෙන් ආගමික භක්තිය, විදේශ සංචාර, පෙර පින, වාසනාව වැනි මාතෘකා කතා කරනවා. සිකුරු ග්‍රහය නම වැන්නට පැමිණීම ඔබට සුබඵල උදා කරන ග්‍රහ මාරුවක් බව කියන්න පුළුවන්. මේ කාලය තුළදී මානසික සුවයක් ඇති කරන්න පුළුවන්. වැඩිපුර දේවාල, පූජනීය ස්ථානවලට යන එන බවකුත් දකින්න ලැබෙනවා. බුද්ධ පූජා පවත්වන්න, බාරහාර වෙන්න, බාරහාර ඔප්පු කරන්න වගේ දේවල් කෙරෙහි වැඩිපුර උනන්දු වෙන බවක් දකින්න තිබෙනවා. කරුණාවන්ත අදහස් පහළ වෙන කාලයක්. තමන්ට අමාරු කාලේ උදව් උපකාර කරපු අයට ප්‍රතිඋපකාර කරන්න වගේ දේවල් හිතෙනවා. ඒ වගේම තමන්ට උගන්වපු ශිල්ප සාත්‍ර ලබා දුන්නු ගුරුවරුන්ව බලන්න යන්න වගේ අදහස් පවා මතුවෙන්න පුළුවන් කාලයක්. ගොවිතැන් කටයුතු, ව්‍යාපාර කටයුතු ආදීන් ආදායම් ඉහළ යනවා. විදේශගත වීම වලට මේ ග්‍රහ මාරු ඉතාමත්ම හොඳයි. විදේශගත වීමට අවශ්‍ය ලිපි ලේඛන බාර දෙන්න වගේම එම ලිපි ලේඛන සූදානම් කරගන්නත් මේ කාලය ඉතාමත්ම යහපත්. විදේශගතව උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන දූ දරුවන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු වන ග්‍රහ මාරුවක්. ස්ත්‍රී පාර්ශවයෙන් විශේෂ උදව් උපකාර ලැබෙන අතර ස්ත්‍රී පාර්ශවයේ සමග හිතවත්කම්, ලෙන්ගතුකම් වැඩි වෙන්න පුළුවන්. හොඳ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙන කාලයක්. ලෙන්ගතුකම් වැඩි වෙන්න පුළුවන්. හොඳ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබෙන්න පුළුවන්. අවිවාහක ඔබට මංගල යෝජනා ලැබෙන අතර විවාහ ගිවිස ගැනීම වලටත් හොඳ කාලයක්. ගෘහ ජීවිතයේ කටයුතු වාසනාවන්ත වෙනවා. නිවසට වාසනාව කැන්දෙන ග්‍රහ මාරුවක් නිසා හදිසි මිල මුදල් ලාභ පෙන්නුම් කරනවා. ඉගෙන ගන්නා වයසේ දූ දරුවන්ට ඉගෙනීමට අමතරව බාහිර හැකියාවන්, දක්ෂතාවයන් රටට, ලෝකයට පෙන්වන්න හොඳ ග්‍රහ මාරුවක්. ධනු ලග්නයෙන් උපන් ඔබට පොදුවේ විමසා බැලීමේදී වාසනාවන්ත ග්‍රහ මාරුවක් බව කියන්න පුළුවන්. මකර ලග්නය 2024 ජූලි මාසේ 31 වෙනි දින සිකුරු ග්‍රහය. සිංහ රාශිගත වීම මකර ලග්නයෙන් උපන් ඔබට මොන වගේ බලපෑමක් ඇති කරනවද කියලා දැන් බලමු. මකර ලග්න හිමියන්ගේ අටවැන්නට තමයි සිකුරු ග්‍රහය ගෝචරය වීම සිදු වෙන්නේ. කේන්දරයක අටවැන්න ඒ තරම් සුභ ස්ථානයක් හැටියට සලකන්නේ නැහැ. අටවැන්නෙන් මරණය, හිමිකම්, බාධා වැනි දේවල් නියෝජනය කරනවා. සිකුරුගේ ගෝචර ගමනේදී අටවැන්නට ඒ තරම් අපල තත්වයක් ඇති කරන්නේ නැහැ. ආර්ථික වශයෙන් ලැබීම් ඉහළ යන්න පුළුවන්. ගෘහ ජීවිතයේ කටයුතු උනත් සාර්ථක වෙන බවක් දකින්න තිබෙනවා. පිරිමි පාර්ශවයට ස්ත්‍රීන්ගෙන් උදව් පදව් ලැබෙන්න පුළුවන්. හිතවතුන්, හිතවතියන්ගේ ආශ්‍රය වැඩි වෙනවා. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වන අතර ඒවා තහවුරු කරගන්න පුළුවන්. ස්ත්‍රී පාර්ශවයටත් පිරිමි අයගෙන් උදව් උපකාර වැඩි වශයෙන් ලැබෙන කාලයක්. මේ ග්‍රහමාරුවත් සමග ඔබ සමාජයේ ප්‍රසිද්ධියට පත් වෙනවා. ඔබගේ දක්ෂතාවයන්, හැකියාවන් නිසා ඔබ ප්‍රසිද්ධ පුජ්‍යලයක බවට පත් වෙනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වෙන්න වෙරදරන මකර ලග්න හිමියන්ට ඒ සඳහා හොඳ කාලයක් බව කියන්න පුළුවන්. ඒ වගේම හදිසි ධනලාභ පෙන්නුම් කරනවා. ලොතරැයි, රේස්, සූදු ඔට්ටු ඇල්ලීම් ආදියෙන් මිල මුදල් ලැබෙන්න පුළුවන්. මහමග වැටී තිබෙන අයිතිකරුවෙක් නැති මුදල් පසුම්බියක් හෝ ලැබීමෙන්, අහුලා ගැනීමෙන් ඔබට වාසනාවක් උදා කරන්න පුළුවන්. ඒ වගේම පාරම්පරික උරුමයන් මොනෝහරි දේපලක් ලැබෙන්න තිබෙනවා නම් ඒවාට උරුමකම් කියන්නත් වාසනාව හිමි වෙන ග්‍රහ මාරුවක්. බලාපොරොත්තු නැති මාර්ගවලින් ලාභ ලැබෙන්න පුළුවන් බවත් මතක තබා ගන්න.
උසස් පුද්ගලයින් ඔබව සොයාගෙන එන්න පුළුවන්. එසේ පැමිණ ඔබට ආධාරයක් උපකාරයක් කරන්න පුළුවන්. පොදුවේ බැලූ විට මකර ලග්නෙමි ඔබට මෙම සිකුරුගේ ග්‍රහ මාරුව සුබඵල උදා කරන ග්‍රහ මාරුව බව කියන්න පුළුවන්. කුම්භ ලග්නය 2024 ජූලි මාසේ 31 වැනි දින සිකුරු ග්‍රහය සිංහ රාශිගත වීම කුම්භ ලග්නෙමි ඔබට මොන වගේ බලපෑමක් කරනවද කියලා දැන් බලමු. ඔබගේ ලග්නෙන් හත්වැන්න වූ විවාහක ස්ථානයේ තමයි සිකුරුගේ පැමිණීම සිදු වෙන්නේ. කේන්ද්‍රයේ හත්වැනි භාවයෙන් විවාහය සහකරු සහකාරිය නියෝජනය වෙනවා. හත්වැනි භාවයට සිකුරුගේ ගෝචර වීම ඒ තරම් සුබඵල උදා කරන්නේ නැහැ. විශේෂයෙන් කුම්භ ලග්නෙහිම ස්ත්‍රී පාර්ශවය වඩාත් සැලකිලිමත්ව වැඩ කටයුතු සිදු කළ යුතුව තිබෙනවා. විවාහක අයෙක් නම් බිරිඳට තර්මක අපලදායී තත්වයන් මතු කරන්න පුළුවන්. විශේෂයෙන් ලෙඩ රෝග දුක් පීඩා කරදර ඇති කරන්න පුළුවන්. කනගාටුදායක ආරංචි අහන්න ලැබෙනවා. එවැගේම පිරිමි පාර්ශවයටත් ස්ත්‍රීන් නිසා නින්දාවක් අපහාසයක් විඳින්න තිබෙන ඉඩකඩ වැඩි. හදිසි අනතුරු වලටත් මුහුණ දෙන්න සිදු වෙනවා. මිල මුදල් ගැන බැලුවත් අධික වියදම් සහිත ග්‍රහ මාරුවක්. කාලයක් තිස්සේ පවත්වාගෙන ප්‍රේම සම්බන්ධතාවක් කැඩී බිඳී යන්න ඉඩ තිබෙනවා. ගෘහ ජීවිතයේ කටයුතු උනත් ගැටලුකාරී තත්වයන් වලට ලක් වෙනවා. අර්බුදකාරී තත්වයන් ඇති කරනවා. අඹ සැමියන් අතරේ සමාදානය අඩු වෙන්න පුළුවන්. එම ග්‍රහ මාරුව පවතින කාල සීමාව තුළ රාගාධික සිතුවිලි වර්ධනය වන නිසා අඹ සැමියන් අතරේ උනත් ගැටලුකාරී තත්වයන් ඇති වෙන්න පුළුවන්. ස්ත්‍රී පාර්ශවයට තද කෝප ගතියක් ආවේගශීලී ගතියක් ඇති කරනවා. විවාහ යෝජනා ස්ථිර කරගෙන දින නියම කරගෙන කටයුතු සංවිධානය කරලා තිබෙන අවස්ථාවකදී උනත් ඒවා මගහැරී යන්න තිබෙන ඉඩකඩ වැඩි. ශරීරයේ දැවිලි ගතිය උෂ්ණ ගතිය වෙනදාට වඩා දැනෙන්න පුළුවන්. පොදුවේ බැලුව විට කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම සිකුරුගේ ග්‍රහ මාරුව ඒ තරම්ම සුබඵල උදා කරන බවක් පෙන්නුම් කරන්නේ නැහැ. වියදම් අධික බලාපොරොත්තු කඩවෙන මානසික අසහනය ඇති කරන ග්‍රහ මාරුවක් නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබගේ පෞද්ගලික කේන්ද්‍රයේ ග්‍රහ තත්වයේ අනුව මේ අපලකාරී තත්වයන් වෙනස් වෙන්න පුළුවන් බවත් මතක තබා ගන්න. මීන ලග්නය 2024 ජූලි මාසේ 31 වෙනි දින සිකුරු ග්‍රහය සිංහ රාශියට පැමිණීම මීන ලග්නෙන් උපන් ඔබට බලපාන්නේ කොහොමද කියලා දැන් බලමු. ලග්නයෙන් 6 වෙනිදට තමයි සිකුරුගේ පැමිණීම සිදු වෙන්නේ. කේන්ද්‍රයේ 6 වෙනිදේ නියෝජනය වෙන්නේ ලෙඩ රෝග නයතුරුස් ආරවුල් වැනි කාරණා. 6 වෙනිදට සිකුරුගේ පැමිණීම ඒ තරම් සුබඵල උදා කරන බව පෙන්නුම් කරන්නේ නැහැ. යම් යම් පීඩාකාරී තත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ සිකුරුගේ මාරුවත් සමග ඔබට සතුරු කරදර වලට මුහුණ පාන්න සිදු වෙනවා. රැකියා ස්ථානවල, සේවා ස්ථානවල, වැඩපලේ ඔබට විරුද්ධව යම් යම් අය කටයුතු කරන්න පුළුවන්. අඹ සැමියන් අතර පවා ආරවුල් ගැටුම් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. මේ කාලය තුළ හදිසි ධනලාභ ලැබීම පෙන්නුම් කරන්නේ නැහැ. මේ ග්‍රහ මාරුව පවතින කාලය තුළ ණයට දීම, ණයට ගැනීම ආදිය නොකර ඉන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ණයට දෙනවා නම් මොනවා හරි අපයට තබාගෙන නීත්‍යානුකූලව ඒවා කළ යුතු වෙනවා. නැත්නම් මුදලත් හිතවත්කමත් දෙකම නැති වෙන්න පුළුවන්. ණයට දීපු දේවල් නැවත අත්පත් කර ගැනීමට පොලිසිය උසාවි ගන්න රස්තිය ආදි වෙන්න පුළුවන් බව පෙන්නුම් කරනවා. එනිසා එවැනි දේවල් ගැන කල්පනාකාරී වෙන්න රෝග පීඩාවන් වලටත් වරින් වර ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. පොදුවේ මීන ලග්නෙමි ඔබට මේ ග්‍රහ මාරුව තරමක් අසුබඵල උදා කරන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. සතුරු කරදර වලට ලක් වෙන්න පුළුවන් නිසා ඇසුරු කරන අය සමග සිහියෙන් විමසිලිමත්ව සිහි බුද්ධියෙන් යුතුව ක්‍රියා කරන්න කියලා මතක් කරනවා. මෙන්න මේ ආකාරයට මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වා 2024 ජූලි මාසේ 31 වෙනිදා ඉඳලා 2024 අගෝස්තු මාසේ 24 දින දක්වා සිකුරුගේ ගෝචරය නිසා ඇතිවන සුභ අසුභ පලාපල විස්තරයයි ඉදිරිපත් කළේ. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න ඔබගේ යෝජනා අදහස් අපරිතාමත්ම වැදගත් වෙනවා. නැවත මේ වගේ වැඩසටහනකින් නැවත හමු වනතුරු ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා. ස්තුතියි.